ආයුබෝවන්. ඉතින් අපි කවුරුත් දන්නවනේ ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ඉතින් මේ වොලිබෝල් තරගයක වුණ සුවිශේෂී සිදුවීමක්. ඉතින් මේ වගේ වෙනස්ම සිදුවීම් පෙළක් අද වීඩියෝ එකෙන් ඔබට බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට ලයික් එකකින් ඔබගේ සහයෝගය ලබා දෙන්න. මේ බිග් බෑෂ් ලීග් එකේ තරගයක් අතරතුරදී. ඔයා හිතන්නේ මේක අවුට්ද නැද්ද? දාන්න බලන්න ඉක්මනට කමෙන්ට් එකක්. පිටිකරුව දුවන්ගෙන වේගයේ කොහොම වුණත් බලන්නකෝ අන්තිමට වෙනදේ. බැට් එකත් හිර වෙලා කකුලත් හරියට තියාගන්න බැරි වුණේ. ඔන්න ඔමයි වුණේ. ක්‍රීඩකයේ කොච්චර දක්ෂ වුණත් අනිවාර්යෙන් වාසනාව තියෙන්න ඕනේ. බලන්නකෝ මෙයාට වාසනාව තියෙනවද කියලා. අම්බෝ, එයාට නම් කොමරි වාසනාව පෑදුනානේ. හැබැයි එයාට වාසනාව පෑදෙද්දී අනිත් කීපට වෙන දේ බලන්නකෝ. එයාගේ නම් අද දවස එච්චර හොඳ නෑ වගේ නේද? මේ වගේ දෙයක් වෙලා මැච් එක ඉවරනාන් පස්සේ අහන්න වෙන බැනුම් ගැන හිතාගන්න පුළුවන්ද? මීට කලින් මේ හා සමාන දෙයක් නම් ඔගොල්ලෝ දැකලා ඇති. හැබැයි ඔහුගේ තියෙන හැකියාව විශිෂ්ටයි. ඒ නිසාමයි මේකත් ඔයගලන්ට පෙන්වන්න මම තීරණය කළේ. මේක නම් උණු උණු වෙච්ච දෙයක්. මේ ක්ලාසිකෝ එකේ, ඒ කියන්නේ බාසලෝනා සහ රියල් මැඩ්‍රිඩ් තරගයක් අතර වෙච්ච සිදුවීමක්. මේක ගැන ගොඩක් දෙනෙක් තමන්ගේ අදහස් දක්වලා තියෙනවා. හැබැයි එකකට එකක් පරස්පර විරෝධී. ඔයාට හිතෙන්නේ මොකද්ද? මේක ගෝල්ද නැද්ද? හොඳට බලන්න. විනිසුරු තීරණය වුණේ නම් ඒක ගෝල් එකක් නෑ කියලායි. ඒ මොකක්ද ඒ වුණේ? හිතාගන්න අමාරුයිනේ. විකට් එකෙත් වැදිලා තියෙනවා. හැබැයි අපි බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ අක්කනම් හරියටම විස්තරය දකින්න ඇති. පේනවනේ කට. අපිට යාගෙන් අහන්න බෑනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. අපොයි, බැට් එකේ වැදිලා මූණෙත් වදිනව නේද? ඕනම ක්‍රීඩාවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා අපි දැකලා තියෙනවනේ. හැබැයි බලන්නකෝ මෙයාගේ වැඩ. ස්පයිඩර්මෑන්ගේ නංගි කෙනෙක්ද කොයිද? හැබැයි එයාගේ දක්ෂතාවය නම් වෙනමම අගයන්න ඕනේ. මට හිතෙන්නේ නම් මෙයා මේ තරඟේ ක්‍රීඩා කරන කෙනෙක් නෙමෙයි, ඒ තරඟයට සහයෝගය දක්වන්න ඉන්න කෙනෙක්. බලන්නකෝ මේ ටෙනිස් තරඟයේදී වුණ අපූරු සිදුවීම. මේ වගේ ක්‍රීඩා කරන නම් තමා ගැන ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ ආත්ම විශ්වාසය මේ ක්‍රීඩකයාට නම් හොඳටම තියෙනවා. හෝ හෝ හෝ, පොඩි කාලේ ඇස්සේ අපිට යන්න බැරි වුණින්දද මෙහෙම කරන්නේ? ගුටි කන්න වෙන වැඩ තමයි යත් කරන්නේ. වුණත් මේ සිදුවීමට නම් අනිවාර්යයෙන් මේ ක්‍රීඩකයාට දඬුවමක් ලැබෙන්නම ඇති. මේ වගේ දෙයක් නම් කිසිම ක්‍රීඩකයෙකුට වෙන්න හොඳ නෑ. කොච්චර අපහසුතාවයට පත් වෙන්නේ නැද්ද ක්‍රීඩකයා? මේක නම් බේස්බෝල් තරඟයක වෙන දෙයක්. ඔහොමින් ඔහොමින් මොකක්ද ඒ වුනේ? අපි ආයෙ බලමු මේක. එයා කොහොමද මේක දැක්කේ? එයා නම් නියම වැඩකාරයෙක්. මේක මේ බාස්කට්බෝල් තරඟයක වෙන දෙයක්. බලන්න මේ බ්ලොක් එක මගහරලා තමන්ගේ ලකුණු ලබා ගන්න විදිය. මේ ක්‍රීඩකයා සූක්ෂම විදියට ඒ වැඩේ ලස්සනටම කරනවා. ජයග්‍රහණය පෙනෙන මානෙ තියද්දී ඒක නැති වෙලා යද්දී කොච්චර වේදනාවක් ඇද්ද? ඒ වගේ සිදුවීමක් තමයි මේ. එතනින් එහාට තරඟයේම හරියටම ක්‍රීඩා කරන්නේ නැහැ මේ ක්‍රීඩකයා. බලන්නකෝ මේ ක්‍රීඩකයා වඳුරනවද කියලා. ලංකාවේ කොඩියක් තියෙනවනේ. ඔව්, ඇත්තට මේ ලංකාවේ ක්‍රීඩකෙක් තමයි. ඔගොල්ලෝ දන්නවා මේ කවුද කියලා? දන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එයා ගොඩක් වේදනාවෙන් ඉන්නේ තරගෙන් අනතුරුවත්. බලන්නකෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා. වාව්, මෙහෙම දෙයක් කරන්න නම් අනිවාර්යෙන් හොඳ ආත්ම විශ්වාසයක්, ඒ වගේම හොඳ පුහුණුවක් තියෙන්නම ඕනේ. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපි මේ වීඩියෝ එක පටන් ගද්දිම බැලුවා වගේ සිදුවීමක් තමයි මේකත්.
මේ ක්‍රීඩකයෝ තමන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරනවද කියලා හොඳටම පෙන්වන වීඩියෝ එකක් තමයි මේකත්. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ඉතාමත් කණ්ඩායම හැඟීමෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් කියලා පේනවා. මේ බෝලේ යන විදිය බලන්නකෝ. ඇත්තටම ක්‍රීඩා ලෝකය කියන්නේ පුදුමාකාර දේවල් වෙන තැනක් නේද? ඒක හිතාගන්නවත් බැරි විදියට මේ බෝලේ යන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම ලස්සන වීඩියෝකින් ආයෙමත් හමු වෙමු.